ප්‍රවීණයන්ගේ තරගාවලියක් මේ දවස්වල මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒදී සිදුනායයි කියන සිදුවීමක් හා සම්බන්ධව උසාවි නියෝගයක් අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයට ඇවිදින් තියෙනවා. තරඟ පාවා දුන්නේයි චෝදනා. ඉන්දීය ක්‍රිකට් ලොක්කන් දෙදෙනෙකුට ලංකාවෙන් පිටවීම තහනම් රෝෂන් තුෂාරලිය. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට පැවැත්වෙන ලිජන් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරඟ පාවාදීමට ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලපෑම් කළේයි කියන ඉන්දීය ජාතික කළමනාකරුවරයෙකුට සහ ඔහුගේ සහායකවරයෙකුට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ ඊයේ තහනම් නියෝගයක් නිකුත් කරනු. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශනයක ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් අනතුරු මාසෙක කාලයක් සඳහා ඔවුන්ට රටින් පිටවීම වළක්වාලමින් මහේස්ත්‍රාත්වරයා එම තහනම් නියෝගය නිකුත් කළ පුවතයි අද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන ශිෂ්‍ය පාඨය බවට පත් කරගෙන තියෙන්නේ. ජාති ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන උපුල් තරංග වර්ෂවිතානි සහ නවසිලන්ත ක්‍රීඩක නේල් බ්‍රූට් විසින් ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කළ පැමිණිලිවලට අනුව කළ විමර්ශනවලින් විශේෂ විමර්ශන ඒකකයේ අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට එලෙස රටින් පිටව යාම තහනම් කළා. මෙලෙස රටින් පිටවෑම තහනම් කරන ලද්දේ ඉන්දීය ජාතික කළමනාකාරීවරයෙකු වන යෝනි පටෙල් සහ ඔහුගේ සහායකවරයෙකු වන ආකාශ් නෙමෙත්තන්ටයි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙජන්ඩ් ක්‍රීඩක උපුල් තරංග වර්ෂවිතාන සහ නවසිලන්ත ක්‍රීඩක නේල් බ්‍රූට් කරන ලද පැමිණිලි අනුව ආරම්භ කළ විමර්ශනයේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරි ලෙජන්ඩ් කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවත් මේ තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම් හතක් තරඟ වදින බවත් අවසන් මහා තරඟය ලබන 19 වෙනිදා පැවැත්වීමට නියමිත බවත් දැනුම් දී තිබෙනවා. රාජස්ථාන් කිංස්, ඩෙල්ලි ඩෙවිල්ස්, පංජාබ් රොයල්, කැන්ඩි වොරියර්ස්, කලම්බෝ ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් සහ ඩුබායි ජයන්ට්ස් යන කණ්ඩායම් හත මේ තරගාවලිය සඳහා ලීග් කණ්ඩායම් වශයෙන් තරඟ වදින බවත් මෙවැනි තරගාවලියක් ලංකාවේ පැවැත්වෙන්නේ පළමු වරට බවත් දැනුම් දුන් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පංජාබ් රොයල් සහ කැන්ඩි වොරියර්ස් කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට මෙම බලපෑම් එල්ල වී ඇති බවත් දැනුම් දුන්නා. තරඟ පාවාදීමට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකයට මෙන්ම තරගාවලියේ සංවිධායකයන්ටද ක්‍රීඩකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත් මේ තරඟ පාවාදීම් වලට සම්බන්ධව තවත් ක්‍රීඩකයන් සිටියද යන්න පිළිබඳ විමර්ශනය කරන බවත් දැනුම් දුන් ක්‍රීඩා වරදි වැළැක්වීමේ විශේෂ ඒකකයේ නිලධාරීන්. මේ පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇතැයි අධිකරණයට දැනුම් දී තිබෙනවා. දැන් බලන්න ප්‍රමුඛ ජාත්‍යන්තර තරඟවලදී තරඟ පාවාදීම් කතා අපි පෞගිය කාලවකවානුවල ඇහුවා. ඊට පස්සේ IPL හා සම්බන්ධ සිද්ධීන් පිළිබඳව අවධානය යොමු කළා. දැන් ප්‍රවීණයන්ගේ තරඟාවලි වලට පවා මේ තරඟ පාවාදීමේ සිදුවීම් එනවා. මේ සඳහාම පුහුණුවලත් කණ්ඩායම් ඉන්දියාවේ ඇති පදමට ඉන්නවා. ඒගොල්ලෝ බලපෑම් කරනවා. දැන් මෙහේ ඇවිල්ලා එහෙම බලපෑම් කරන්නට දැරු උත්සාහයක් අපි ප්‍රශංසනීයව මතක් කරන්න ඕනේ. එහෙම උත්සාහ දැරීමේදී ඒවට විරුද්ධව කටයුතු කරපු නැගී සිටපු පැමිණිලි කරපු ක්‍රීඩකයන් අපි ප්‍රශංසනීයව මතක් කරනවා. එතකොට මේ අය පිළිබඳව ඉදිරි කාරණා අපි ඔබට කියන්නම් පත්තර ඇසුරෙන්. ඒ වගේම ඔයලා බලන්න තවදුරටත් දැන් ප්‍රශංසනීය ක්‍රීඩකයන් ඒවා පැමිණිලි කරනවා. අපිට ඇවිල්ලා මෙහෙම බලපෑම් කළා කියලා. හැබැයි එහෙම පැමිණිලි නොකර බලපෑම් වලට යටත්ව හෝ අවනතව ඒ වාට එකඟ වුණු අයත් ඉන්නවද කියලාත් පොඩ්ඩක් බලමු හොඳට.